රැකි රක්ෂා පත්වින්දෙනවා මහරෑ. සිමෙන්ති කොට්ට බෙදනවා මහරෑ. දෙන්න තියෙන හැම දෙයම දෙනවා මහරෑ. හැබැයි ඉතින් මේ රටේ පොදු ජනතාව ඔය අල්ලස් අරගන්නවා. හැබැයි දීපු අල්ලස දීපු කෙනාට ඡන්දය දෙන්නේ නැහැ. එහෙම දෙන අයට ඡන්දය දෙනවා නම් 2015 ජනවාරියට අපේ නායකත්වයේ පරාජය වෙන්නෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කවුරු අපේක්ෂකයා වුණත් මේ මැතිවරණය ජනාධිපතිවරණය අපි ඉතාම ඉහළ ජයග්‍රහණයක් ලබනවා. ඒක කිසිම දෙගිඩියාවක් නෑ. අපි මුල හිටපු ස්ථාවරේ අපි බලා අපිට වඩාම සුදුසු අපේක්ෂකය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික ඡන්දපදනමට ආකර්ෂණය නොවෙන, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් වෙලාවට අලුත් විදියට හිතන මිනිස්සුන්ට උපයෝගී නොවෙන, ප්‍රයෝජනවත් නොවෙන 1980 දශකයේ තාමත් ජීවත් වෙන අපේක්ෂකයෙක් අපිට මුණ ගැහිලා තියෙනවා. එතකොට එල්පීටීඑ ඡන්ද සම්බන්ධයෙන් එල්පීටීඑ මැතිවරණය ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒක ජනාධිපතිවරණයේ පෙරවදන. මේ ප්‍රතිඵලය දැක්කම මම හිතන්නේ පියානෝගේ පුතානෝට ඉල්ලාස් වෙන්න හිතන මට්ටමක් ඇති වෙවි. ජනාධිපතිවරණය අනිවාර්යෙන් 50% ඉක්මවල අපි ජයග්‍රහණය කරනවා. ඒක කිසි සැකයක් නැහැ. මොනවද සුළු පක්ෂ කියලා කියන්නේ? ඔව්, සන්ධානගත වෙලා ඉන්නවා අපිත් එක්ක පක්ෂ ගණනාවක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තව දින කීපයක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සමගි සම්පන්නව ක්‍රියාත්මක වෙන්න තීරණය ගනීවි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම තවත් වතුකරේ දේශපාලන පක්ෂ ඇතුළු මේ රටට කිසිදු හානියක් නොවන ඒ දේශපාලන බලවේග බොහොමයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නිසැක දායකත්වයක් සපයනවා. සෝෆා ගිවිසුමවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමවත් සලකා බලන්න දෙයක් නැහැ. කවුරු හරි කියනවා නම් සලකා බලනවායි කියලා ඒ පිළිබඳව කිසිම අවබෝධයකින් තොරව කරන ලද ප්‍රකාශයක්. ඒ ගිවිසුම් දෙකම මේ රටට ඉතා හානිකරයි. සෝෆා ගිවිසුමෙන් වෙන්නේ ඇමරිකානු ආරක්ෂක නිලධාරීන්ට වීසා පහසුකම් නැතිව, හැඳුනුම් පතක් පමණක් ඇතිව, ලංකාවේ නීතියට යටත් නොවී, ශ්‍රී ලංකාවේ අවියායුධ සහිතව හා රහිතව, ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ වෙනත් ආරක්ෂකංශයකින් පරීක්ෂා කර බැලීමකින් තොරව නිදහසේ ශ්‍රී ලංකාව තුළ සැරිසැරීමට අවස්ථාව ලැබෙන ගිවිසුමක්. තේමිනි ගිවිසුමක් ගැන සලකා බලන්නවත් දෙයක් නැහැ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම කියන්නේ ඉඩම් අක්කර ලක්ෂ 12,000ක් ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකකට ත්‍රිකුණාමලයේ සිට කොළඹ වරාය දක්වා කිලෝමීටර 200ක් දිග පටියක්, ඉඩම් අක්කර ලක්ෂ 12,000ක් ඒ අයගේ සමාගම් වෙත පවරගෙන සීගිරිය පවා අයිති වෙන්නේ ඒ කොරිඩෝව ඇතුළට, අපේ පුරාවිද්‍යා රක්ෂිත භූමි විශාල ප්‍රමාණයක් අයිති වෙන්නේ ඒක ඇතුළට, පරිසර සංවේදී කලාප වනජීවි බල ප්‍රදේශ විශාල සංඛ්‍යාවක් අයිති වෙන්නේ ඒක ඇතුළට. ඉතින් එවැනි අත්පත් කර ගැනීමට අවශ්‍ය කරන පරිසරය සදන ගිවිසුමක් තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්. තිබෙනි මේ මව්පොලවට අහිතකර ගිවිසුම් පිළිබඳව සලකා බලන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කීපයක නායකයන්ට එතුමා ආරාධනා කර අද පෙරවරු 10ට මුණ ගැහෙන්න කියලා. ඒකෙදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධාන වශයෙන්ම මතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය දෙන්න බිම් මට්ටමින් සූදානම්. නමුත් ලකුණ පිළිබඳව ගැටලුවක් තිබෙනවා සමහර සමාජිකයන්ට කියලා. ඉතින් අපි එතෙන්දී එතුමාගෙන් පැහැදිලි කළා ජනාධිපති අපේක්ෂකයාගේ පක්ෂයවත් චන්දනාමලේකනේ නැහැ, තියෙන්නේ ඔහුගේ නමයි ලකුණයි විතරයි. ඉතින් ඒ නිසා එතුමා 2015 ජනවාරියට දින්නෙත් මොකද්ද පක්ෂය කියලා අපි කවුරුවත් තාම මතකවත් නැහැ. එතන තිබ්බේ ලකුණයි නමයි විතරයි. ඒ නිසා ජනාධිපතිවරණය ඒ අපේක්ෂකයා කැමති ලකුණකින් තරම් කරන්න ඉඩ දීලා
ඉදිරි මහමැතිවරණය පොදු සන්ධානයක් හැටියට පොදු ලකුණකින් තරඟ කිරීමට අවශ්‍ය කරන එකඟතාවයන් ඇති කරගනිමු. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉදිරි කාලය තුළ ජනාධිපතිවරණ නාම යෝජනා දෙන්න පෙරාතුව සිදු කරමු කියන යෝජනාව තමයි අපි ඉදිරිපත් කළේ. එතුමා ඒ පිළිබඳව එතුමාගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දීලා එය අවශ්‍ය පරිසරය සකස් කරන බව තමයි අපිට කිව්වේ. ඔව් අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය සඳහා දායකත්වය සපයයි කියලා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙනකන් හිටියා මේ ආණ්ඩුවේ ඉන්න මැති අමතුරුන්ගේ මේ කිරි උනන්න. දැන් ජනතාවට කියනවා මහරෑ ඇවිල්ලා කිරි උරපල්ලයි කියලා. රැකි රක්ෂා පත්වීම් දෙනවා මහරෑ. සිමෙන්ති කොට්ට බෙදනවා මහරෑ. දෙන්න තියෙන හැමදේම දෙනවා මහරෑ. ඇයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙනකන් හිටියේ මේ ජනහිතකාමී කිරි උනන්න? ඒකෙම පේනවා මේ කරන්නේ තක්කඩිකමක්. මේ ඡන්දයට මහජනයාගේ ඡන්දය ගසා කෑම සඳහා කරන අල්ලස් දීමක්. හැබැයි ඉතින් මේ රටේ පොදු ජනතාව ඔය අල්ලස් අරගන්නවා. හැබැයි දීපු අල්ලස දීපු කෙනාට ඡන්දය දෙන්නේ නැහැ. එහෙම දෙන අයට ඡන්දය දෙනව නම් 2015 ජනවාරියට අපේ නායකත්වයේ පරාජය වෙන්නේත් නැහැ. ඒ නිසා බොහොම පැහැදිලි දෙන දේවල් ගන්නවා. ගත්ත පළියට ඡන්දය දෙන්නේ නැහැ. ඒ අය ඡන්දය දෙන්නේ නිසක වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂට. සිමෙන්ති කොට්ටේට වඩා මේ රට ලොකුයි. ඔය දෙන తాවකාලික රැකියාවට වඩා මේ රට ලොකුයි. මේ රට අනාරක්ෂිත වුණොත් මේ රට විනාශ වුණොත් රැකියාව කරන්නවත් යන්නෙන්නවත් රටක් ඇතුළු වෙන්නේ නැහැ. ඒ නිසා ඔය හැම දෙයක්ම ගන්න මිනිස්සු ඡන්දය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂට.